අයිබෝවන් ඔයාලා හැමෝම ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. අපි අද සීනි බනිස් හදමු. මෙතන තියෙනවා පාම් පිටි ග්‍රෑම් 250ක්. ඒ වගේම ඊස්ට් තෙහෙන්දි එකක්. ඊස්ට් ගද්දි අලුත් ඊස්ට් ගන්න හුලම් වැඩිච ගන්න එපා. ඒ වගේම මිල්ක් පවුඩර් මේස හැඳි 3ක්. මේක අවශ්‍යම නැහැ. ඒ වගේම සීනි මේස හැඳි 3ක්. ඔයාලට කැමති ප්‍රමාණයක් සීනි එකතු කර ගන්න පුළුවන්. ඒ වගේම බිත්තරයක් ඊළඟට ෆ්‍රෙෂ් මිල්ක් කෝප භාගයක් මේක රස්නෙන් ගන්න නැත්නම් මිලිලීටර් 150ක් ඒ වගේම ලුණු තේ හැඳි එකක් ඒ වගේම බටර් මේස හැඳි 3ක් දැන් මම මුලින්ම කිරි ටික එකතු කර ගන්නවා මේක රස්නෙන් ගන්න මොකද අපි ටීස්ට් ටික ඇක්ටිවේට් කර ගන්න ඕන හින්දා ඊළඟ ටීස්ට් ටික දාන්න ඊළඟට අපි सीनी टीक दागमु इलांग टापी मिल्क पाउडर टीक दागमु मेटीक मुंदटे कलवाम करन्न इलांग टापी बित्तरे तेकतु करगमु इलांट बटर टीकर बटर गद्दी एवगेम बितरे गद्दी फ्रिज एलियट अरगने टीकने गला मे मिश्रेटर शीतल पिटन दाने पा एवगेम लुंटिक पिटिटर मुदट कलवाम करगम वाला मेकट हा भावितर पुलवा हेंदे एलन पदम वेनकांग अप्पी हेंदे कलवां करगाम इलंगट अप्पी अतिं कलवां करगाम बलानको दें हेंदे एलीगे ने ना वने एद पीटीटिक इट बस अप्पी हिमीट में हेंद आइंकरला अतिं अनन्न पटंगमु मैं विदेट होंदट अतिं अनागन्न अतेटिका केलेनो तम्मा एक तम्मा सीनी बनिसके पदम इलांट अभी मे डोक टेबल उड़े दागम मम टेबल के टेबल उड़े दाल तीन पीटी टीका वाला पीटी टीका दागा मगर डोक तीय वेडी ने हरदी मे डोक हट नीट करगा मिनी दहाया पहलवा नीट करगा नोने बलान को अत चुट रिदे अभी सीन बनी करना तो ना तिने ओह नीट करगने अमु मुलिंग अते अलेनवा ईट पास विना दहाया कितरे अद्दी अते अलेन पदम वालेनवा वाला मेक हट नीट कर अद्दी वाला तेरेनवा बलान को दंग हम नीट करगने आदि दंगो मगे टेबल लेके अलन गति अडुई इलांग अत अलन गति अडुनावा ईट पास वाला डोक हट नीट करगा पुलवा हम नीट करगने ओयाला मेक नीट करगाने तरम तमाई बनिक साफ्ट एक बल को मम दनागा विधि मे विधि अट विना पहालवाकर वाला नीट करगा विना पहालवाकर अभी मन दंग अन गा डोक दिन अतट साफ्ट तीयट दिनो येम अते एलना टेबल लेके एलना
මේ විදිහට හදාගෙන ඊළඟට අපි මේක බෝලයක් හදාගමු. ඔමේ තියෙන්නේ මගේ මං හදාගත්තු බෝලේ. දැන් මේකට අපි තෙල් ටිකක් තවරගමු. ඩෝ එක වටේටම තෙල් ටිකක් තවර ගන්න. උඩ පැත්තේ යට පැත්තේ තෙල් තවරගෙන ඒ වගේම ඔයාගේ භාජනෙත් තෙල් තවර ගන්න. තෙල් තවරගෙන අපි මේක පැය එකහමාරක් වගේ ඔව් ලංකාවේ නම් පැය එකහමාරක් වගේ තියෙද්දි මේක ඩබල් සයිස් වෙනවා. ඔයාලා බලන්න සමහරට පැයක ගියදි ඩබල් සයිස් වෙන්න පුළුවා. ඩබල් සයිස් වෙනවා නම් ඒක තමයි ගාන. පැයක් පැයකමාරක් යද්දි මේක ඩබල් සයිස් වෙනවා. දැන් මේක හොඳට වහන්න. කිචන් ටවල් එකක් භාවිත කරන්න පුළුවන්. හොඳට සීල් කරලා තියාගන්න ඇතුළට වාතය යන්නේ නැති විදිහට. එතකොට මේක හොඳට පිපිලා එනවා පැයක් පැයකමාරක් විතර යද්දි. ඔව් මේ බලන්නකෝ. පැයක හමාරක් ගියාට පස්සේ මගේ ඩෝ එක ඩබල් සයිස් වෙලා තියෙනවා දැන්. මේට අතින් තද කරලා මේක ඇතුලේ තියෙන වාතය ටික ඉවත් කරන්න දැන්. ඔය පේනව නේද ඔයාට වාත බුබුලු? ඔය ටික අයින් වෙනකන් හොඳට අතින් තද කරන්න. හරි ඊට පස්සේ අපි දැන් මේක බෝල වලට කඩා ගන්න හදන්නේ. මම අරන් තියෙනවා අවන් එකට අපි දාගන්න ට්‍රේ එක. ඒකට මම දාලා තියෙනවා ඔයිල් පේපර් එකක්. ඔයාලට ඔයිල් පේපර් එකක් නැත්තම් අවන් එකේ ට්‍රේ එකට තෙල් ටිකක් ගාලා ගන්න. ඔයිල් පේපර් එකක් අවශ්‍යම නැහැ. මේ විදිහට අපි කුඩා බෝල හදාගමු. ගොඩක් ලොකු බෝල හදන්නත් එපා. මොකද මේක අපි ආයේ පැයක් ඩබල් සයිස් වෙන්න තියාගන්නවා. ඒකින්ද පුංචි බෝල හදාගන්න. බලන්නකෝ මම බෝල හදාගන්න විදිය. මේ විදියට හොඳින් අතින් තද කරලා රවුම් කරලා බෝල හදාගන්න ලස්සනට. මේ තියෙන්නේ මගේ එයා ෆ්‍රයි එකේ ට්‍රේ එක. මම බන් ටිකක් එයා ෆ්‍රයි එකේත් බේක් කර ගන්නවා. අපි ඒකටත් පුංචි බෝල ටිකක් හදාගමු. මම ට්‍රේ එකේ තෙල්වත් මොනවත් ගාලා නැහැ. නිකම් බෝල ටික ඈතින් ඈතින් තියාගන්න. මොකද ඩබල් සයිස් වෙද්දි මේව එකට ඇලෙන්න පුළුවන්. මේ බලන්නකෝ මං හදාගත්ත බෝල ටික. මේ තියෙන්නේ අවන් එකේ ට්‍රේ එකේ තියෙන බෝල ටික. ඒ වගේම මේ තියෙන්නේ එයා ෆ්‍රයි එකේ ට්‍රේ එකේ තියෙන බෝල ටික. දැන් අපි මේ ටික සීල් කරගමු. කියන්නේ වහලා පැයක් වගේ අය ඩබල් සයිස් වෙන්න තියාගමු. ඔයාලට මේකට කිචන් ටවල් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. මේ විදිහ හොඳට වහන්න. බලන්නකෝ මං වහලා තියෙන විදිහ. හුලං ඇතුළට යන්නේ නැති විදිහට හොඳට වහලා තියන්න.
ඔන්න දැන් පෑක් ගියාට පස්සේ මගේ බෝල ටික ලස්සන්ට ඩබල් සයිස් වෙන්න පිපිලා තියෙනවා බලන්නකෝ ඔද අපි මේ බන් ටික උඩට සීනිය ගමු ඔයාලට පුළුවන් සීනිය ගන්න කලින් අවශ්‍ය නම් බන් ටික එක් වොෂ් කරගන්න මම එහෙම කරේ නෑ මම උඩින් නිකන් සීනිය ගත්තා බලන්නකෝ මේ විදියට උඩට සීනි දාගන්න ඊළඟට අපි දැන් මේ එයා ෆ්‍රයර් එකේ බේක් කරගන්න බන් ටික එයා ෆ්‍රයර් එකට දාගමු මම විනාඩි 10ක් කාලය තියාගත්තේ ඒ වගේම සෙල්සියස් අංශය 180ට තියලා තියෙන උෂ්ණත්වය ඒ වගේම අපි ප්‍රී හීට් කරගමු අවන් එක විනාඩි 10ක් සෙල්සියස් අංශය 180ට උඩයි යටයි දෙකම රත් වෙන විදිහට හරි දැන් අපි අවන් එක ඇතුළට බන් ටික දාගමු ඔයාලා අවන් එකේ මැද තට්ටුවෙන් බන් ටික තියාගන්න විනාඩි 10ක් 180 උෂ්ණත්වයට තියාගන්න ඒ වගේම මේ අවන් එකේ මම යට තට්ටුවේ යට උෂ්ණත්වය තමයි 180ට තියාගත්තේ උඩ උෂ්ණත්වය මම පුළුවන් තරම් අඩු කරගත්තා සාමාන්‍ය නෝමල් අවන් එක නම් 180 උෂ්ණත්වයකට විනාඩි 10ක් තියාගත්තාම ඔයාලට බන් ටික බේක් කරගන්න පුළුවන් මේ තියෙන්නේ එයා ෆ්‍රයර් එකේ මම බේක් කරගත්තු බන් ටික බලන්නකෝ ලස්සන හොඳට සොෆ්ට් එකට තියෙනවා මේ තියෙන මම අවන් එකේ බේක් කරගත්තු බන් ටික බන් ටික බ්‍රවුන් කලර් වෙද්දී අවන් එකෙන් එළියට ගන්න සමහර විට විනාඩි 10ක් ගත වෙන හිකුත් නැහැ බේක් වෙන්න බලන්නකෝ සොෆ්ට් එකට තියෙනවා මේ බලන්නක ඇතුළ ඇතුළත් හරිම soft. ඉතින් ඔයාලත් හදලා බලන්න. පුංචි බබාලා ඉන්නවා නම් එයාලත් ආසයිනේ අම්මා හදපු කෑම කන්න නේද? ඉතින් ඔයාලත් try කරන්න. හරිම ලේසි. ඉතින් ආයි දවසක අපි හමු වෙමු. මම ශෂී.